අයිබෝවන්, පසුගිය 26 වෙනිදා අප රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ උඩු යටිකුරු කරන සිදුවීමක් සිදු වුණා. කවුරුත් නොසිතූ ආකාරයට රටේ හිටපු අගමැතිතුමා තම තනතුරෙන් ඉවත් වීම සමග මහින්ද රාජපක්ෂ මහත්මයා රටේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. ඉතින් මෙවැනි දෙයක් එකපාරටම ඇතිවීමට ජ්‍යොතිෂයට අනුව ග්‍රහයන්ගේ ක්‍රියාකාරකම් බලපෑවා කියන එක මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. විශේෂයෙන්ම 2017 වර්ෂයේ හරියටම දෙසැම්බර් මාසේ 10 වෙනිදා ජනයුගයේ පුවත්පත තුළින් මම ප්‍රකාශ කරා 2018 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා නැවතත් දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට එන බව ඒ අනාවැකි මම ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වගේම එවකට තිබුණු සම්මුති ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයා එතකොට වත්මන් ජනාධිපතිතුමා අතර තිබෙන සම්මුති ආණ්ඩුව බිඳ වැටෙන බව අනාවැකිය මම ප්‍රකාශ කරා 2017 දෙසැම්බර් 31 වෙනිදා ඉරිදා දින ජනයුගයේ පුවත්පත තුළින්. මම ඒ කියපු අනාවැකි ඒ අයුරින්ම අද දවස තුළ මේ වර්තමානය තුළ සාර්ථක වෙලා තිබෙනවා. මේකට හේතුව තමයි මොකද ලංකා කේන්ද්‍රයේ ගහපීතීම මම විමර්ශනය කළ බැලුවා. ඒ වගේම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ හැමෝගේම ගහචාර පරීක්ෂා කරලා බැලීමේදී මේ බව නිවැරදිව අනාවරණය කර ගැනීමට මට පුළුවන්කමක් ලැබුණා. පසුගිය කාලය තුළ ඒ කියන්නේ 2015 වර්ෂය තුළදී මහින්ද රාජපක්ෂ මහත්මයා මැතිවරණයෙන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණේ එතුමාට චන්ද්‍රාෂ්ටම ඒ රාෂ්ට්‍රකයක් ලැබුවා. චන්ද්‍රයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරා. ඉතින් මෙන්න මේ ඒ රාෂ්ට්‍රකයේ තිබෙන දරුණුම අපල තත්ත්වය නිසා තමයි එක රැයින් එතුමාගේ තනතුරු අහිමි කිරීමට ඒ ගහ බලපෑම් හේතු වුණේ. පසුගිය කාලයේ සෙනසුරු ගහය වෘච්චික රාශියෙන් ධනු රාශි ගතවීම සමග එතුමාට අවුරුදු දෙකහමාරක් කාලය තුළ පැවති චන්ද්‍රාෂ්ටම ඒ රාෂ්ට්‍රකය නිමාවට පත් වුණා. ඉතින් තාමත් එතුමා ගත කරන්නේ බ්‍රහස්පතිගේ මහදසාව. ගුරු කියන ගහය කන්‍යාලග්න හිමි එතුමාට ආත්මකාරක ගහය වෙනවා. ඉතින් මේ ආත්මකාරක ගහයාගේ මහදසාව තුළ සිකුරු කියන ගහයාගේ අතුරු දසාවක් තමයි ගත කරන්නේ. ඉතින් සිකුරු ගහයා උප්පත්ති කේන්ද්‍රයේ තුලා රාශි ගත වෙලා ඉන්නේ වර්තමානයේ තුලත් තුලා රාශිය තුල බලවත් වෙලා සිකුරු ගෝචරයෙන් ගමන් කරනවා. ඉතින් මෙන්න මේ සිකුරුගේ ගෝචර ගමනත් සිකුරුගේ අතුරු දසාව ලැබීමත් නිසා නැවතත් එතුමාට අපේ රටේ අගමැතිවරයා වශයෙන් පත්වීමට වාසනාව ලැබුණා. ඉතින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමාගේ උප්පත්ති කේන්ද්‍රය ඉතාමත් බලවත් මාළවී කියන පංචමහා පුරුෂයෝගේ පවා තිබෙනවා. කොහොම වුණත් එතුමා ගත කරන්නේ ඒ රාෂ්ට්‍රක අපලයක්. එතුමාට ජම්ම ඒ රාෂ්ට්‍රකය ආරම්භ වුණා. මේ ඒ රාෂ්ට්‍රක අපලය ආරම්භ වුණේ පසුගිය සෙනසුරු මාරුවත් සමග. 10 වෙනි රාශිය කියන කර්මස්ථානය කියන රැකියාව සම්බන්ධ ස්ථානය. මෙන්න මේ රැකියාව සම්බන්ධ ස්ථානය තුළ තමයි එතුමාට මේ ඒ රාෂ්ට්‍රක අපලය ගත කරන්නේ. ඒ නිසා තම තනතුරු නැති කිරීමට මේ සෙනසුරුගේ මේ ඒ රාෂ්ට්‍රක අපලය බලපෑවා. විශේෂයෙන්ම එතුමාට මේ සෙනසුරු කියන ගහය ඉතාමත්ම නරක ගහයකුත් වෙනවා. ඉපදිච්ච මීන ලග්නේ ඒ අංශක ගාන අනුව ඉදිරියටත් ඒ රාෂ්ට්‍රක අපල කාලයක් තිබෙන බව තමයි එතුමාගේ ගහචාරය තුළින් පෙන්නුම් කරන්නේ. ඉතින් බොහෝ දුරට UMP පක්ෂය තුළ ඉදිරි කාලයේදී වෙනසක් වෙන්න පුළුවන්. නායකත්වයට තරුණ නායකයෙක් පත් වෙන බව පෙන්නුම් කරනවා. ඒ වගේම 2019 වර්ෂයේ මුල් කාලයේ තුලදී අඟහරු ගහය බලවත් වෙනවා. අඟහරු ගහය මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙනවා. දැන් මේ දවස්වල නම් කුම්භ රාශිය තුල තමයි අඟහරු ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ අඟහරුගේ බලවත් වීම නිසා ලංකා කේන්ද්‍රයේ පාලන තන්ත්‍රයේ සංකේතවත් කරන 10 වෙනි රාශිය අධිපතිය බලවත් වීම නිසා රටේ තියෙන දේශපාලන ගැටලු බොහෝ දුරට निराකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන බව තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා ඇති පසුගිය කාලය තුළ ප්‍රබල ගහමාරුවක් සිදු වුණා. මොකද මේ ගුරු කියන ගහයා තුලා රාශියෙන්
උච්චික රාශියට පැමිණුණා. ඉතින් වසර 12කට පසුව තමයි මේ ගුරු ගහය උච්චික රාශියට පැමිණුණේ. විශේෂයෙන්ම ගුරු කියන ගහය අමාත්‍යකාරක ගහයයි. ඒ නිසා මේ අමාත්‍යකාරක ගහය අර අගහරුගේ රාශියට පැමිණීම නිසා රටේ අගමැති තනතුර තුළ යම්කිසි විපර්යාසයක් ඇතිවීමට හේතු වුණා. ඉතින් මෙන්න මේ ගහපිහිටි මේ ගුරු මාරුවත් එතකොට ලංකාවේ ඉඳලා තියෙන ගහපිහිටීමක් ඒ නිසා තමයි අද කාලය තුලදී මේ දේශපාලන ශේෂ්ඨය තුල අප රටේ යම් කිසි මේ පටලැවිලි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඉතින් බොහෝ දුරට මෙය ඉදිරි කාලය තුලදී මේ 2019 වසරේ ලබනකොටම ස්ථීර විසඳුමක් මේ අප රටේ තිබෙන දේශපාලනය ගැටලු තත්ත්වයට ස්ථීර විසඳුමක් ලැබෙන බව තමයි ගහපිහිටීම් වලින් පෙන්නුම් කරන්නේ.